පුංචි ඕගලන්ට කොහොමද සතුටින් ඉන්නව නේද පුතේ අර අපේ පුංචි කාලේ කතාවක් කියනවනේ ඉගෙනීම කටුවත්තක් එහි ඵලය මල්ලිත්තක් කියලා ඉගෙන ගන්න ටිකක් අමාරුයි තමයි පාඩම් කරන්න තියෙනවා පන්ති යන්න තියෙනවා සමහර විට ගුරුවරු කෑකෝ ගහනවා සැර කරනවා එතකොට ටිකක් අමාරුයි හැබැයි ඉගෙන ගත්තට පස්සේ ලැබෙන ප්‍රතිඵලය ඊට වඩා වෙනස් රටට සේවය කරන්න ලොකු නිලධාරියෙක් වෙන්න ලොකු මහත්තෙක් වෙන්න ලොකු නෝන කෙනෙක් වෙන්න ඉගෙන ගත්තාම පුළුවන් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න අපේ නැනසපන්තියත් අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ අපේ ගුරුවරු ටිකත් එක්ක ඕගලන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න අලුත් යමක් කියලා දෙන්න ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ ජීවිතේ පළවෙනි කඩේමනේ එන පන්ති පටන් ගමු අදත් ඇවිල්ලා ඉනවා සරස් සර් හොඳම ලකුණකට හොඳම උපදේශක් අරගෙන ආයුබෝවන් දුවේපතේ ආයුබෝවන් සර් ඔව් නැනස පන්තියට ඇවිල්ලා ඉන්න දූල පුතාලා වගේම නැනසත් එක්ක එකතු වෙන නිවසේ ඉන්න දූල පුතාලා හැමෝටමත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අද දවසේ හොඳම ලකුණකට හොඳම උපදේශක විශේෂාංගය ආරම්භ කරනවා පුංචි පුතේ පුංචි පුතාලා ආසා ශිෂ්‍යත්ව විභාගෙදී හොඳම ලකුණකට යන්න හොඳම ලකුණක් අරගෙන හොඳම පාසලකට යන්න එහෙම නේද ඔව් ඒ වෙනුවෙන් තමයි පුංචි පුතාලා දූල ගොඩක් මහන්සි වෙන්නේ මම අද අපේ දූල පුතාලට කියලා දෙන්න යන්නේ ඡත්‍රපද ගැන පුංචි පුතාලා දන්නවද ඡත්‍රපද කියන්නේ මොනවද කියලා මොනවද ඡත්‍රපද කියලා කියන්නේ මොනවද පුංචි පුතේ ඔව් බොහොම අපූර්වට අපේ දරු පැටවු ටික උත්තර දෙනකොට ගෙදර ඉන්න දූල පුතාලත් හරිම ආසාවෙන් උනන්දුවෙන් ඒ උත්තරේ දුන්න බව මම දන්නවා පුතේ මම අද ඡත්‍රපද තෝරාගත්තේ බොහෝ වෙලාවට මේ තනිපද එහෙම නැත්නම් ඡත්‍රපද විභාගයේදී අපිට මුණ ගැහෙනවා නමුත් අපේ දෙමව්පියෝ ටිකක් ලොකු වැරැද්දක් කරනවා මේ ඡත්‍රපද තනිපදත් එක්ක අපි දන්නවනේ සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ වචන කීපයකින් කියන දේ එක වචනයකින් කියනවට අපි කියනවා ඡත්‍රපද එහෙම නැත්නම් තනිපද කියලා මේ සිංහල විෂය තුළ ඡත්‍රපද තියෙනවා දහස් ගණනක් පොත්පත් විශාල ප්‍රමාණයක මේ ඡත්‍රපද තියෙනවා නමුත් මේ අපේ අම්මලා කරන්නේ පුංචි දූල පුතාලට ඡත්‍රපද දහස් ගණනක් උගන්වනවා සිය ගණනක් උගන්වනවා දරුවන්ව හෙම්බත් කරනවා වෙහෙස කරනවා ඒ නිසා ආදරණීය අම්මලා තාත්තලාට කියන්නේ අම්මේ තාත්තේ මේ ඡත්‍රපද ආදිය ලැබෙන්නේ සිංහල පෙළ පොත්වලින් විශේෂයෙන්ම පහේ පොත හතරේ පොත තුනේ පොත වගේ පොත්වලින් මම ඔබට දැන් ඒ සඳහා කදිම උදාහරණ කීපයක් ඉදිරිපත් කරනවා මේ විශ්වාසය ඔබට තහවුරු කරන්න දරුවව අනවශ්‍ය විදියට හිම්බත් කරන්න අවශ්‍ය නැහැ පොතේ තියෙන දේවල් පොතේ තියෙන තනිපද ටික පොතේ තියෙන ඡත්‍රපද ටික උගන්වනවා නම් ඒක විභාගයට ප්‍රමාණවත් ඒක තමයි විභාගයට අවශ්‍ය බලන්න දැන් මම ඔබට පහුගිය වර්ෂ කීපයක විභාග ප්‍රශ්න කීපයක් මෙන්න මේ විදියට ඉදිරිපත් කරනවා දැන් තිරේ දිස් වෙනවා ඔබට එක අවස්ථාවක් රටට ආදරය කරන්න කවුරුන්ද පුතේ රටට ආදරය කරන්න කවුද පුතේ දේශ ප්‍රේමියා මගේ දරුවන් හරි දක්ෂයි අපි බලමු ඊළඟ අවස්ථාව තමන්ගේ වාසියට පමණක් කටයුතු කරන්න තැනැත්ත කරන්න ආත්මාර්ථකාමීද ආත්මාර්ථකාමියාද ඔව් කටයුතු කරන්න ආත්මාර්ථකාමියා කටයුතු කරන කියලා තිබ්බනම් ආත්මාර්ථකාමී බොහොම හොඳයි ඔව් පුතේ ආත්මාර්ථකාමියා කටයුතු කරන්න නිසා ඊළඟ අවස්ථාව බලමු ගඟෙන් මිනිසුන් එකඩ කරන්න කවුද 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 ගඟෙන් මිනිසුන් එකඩ කරන්න ඔව් පුතා බය නැතුව කියන්න කවුද පුතේ තොටියා තොටියා ඊළඟ අවස්ථාවට අපි යම් රටින් රට සැරිසරන්න කවුද සංචාරකයා කවුරුන්ද පුතේ සංචාරකයා තවත් අවස්ථාවක් අපි බලමු පොත්පත් කියවන්න පාඨකයා කවුද පුතේ පාඨකයා ඊළඟ අවස්ථාවට යම් රඟපාන තැනැත්තිය නිලිය රඟපාන තැනැත්තිය කවුරුන්ද පුතේ නිලිය ගඟක් මුහුදට වැටෙන ස්ථානය මෝය මොකක්ද පුතේ ඔව් විශේෂයෙන්ම දැන් මම ඉදිරිපත් කළා තනිපද ඡත්‍රපද ආදරණීය දෙමව්පියනි දයාබර දුවේ පුතේ මේ හැම ඡත්‍රපදයක් මේ හැම තනිපදයක්ම තිබුණේ පස්වන ශ්‍රේණියේ සිංහල පෙළ පොතේ ඒ නිසා අපි බොහොම ආදරයෙන් කියනවා හොඳම ලකුණකට යන්න නම් වැඩිපුරම විශ්වාසය තියන ඔබේ විෂය නිර්දේශය ගැන විෂය නිර්දේශයට අදාළ රජයේ පොත්පත් කියවන්න එතකොට ඡත්‍රපද ආප්තෝපදේශ ප්‍රස්තාපිරුළු මේ හැම දෙයක්ම විභාගයට එනකොට ඔබට හොඳම ලකුණකට යන්න පුළුවන් වෙනවා
පුංචි දුවේ පුතේ අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලන්ගේ විභවිතා මාන 14ම කතා කරන්නේ අපි දවසක ඒ දේවල් ඔබට කිව්වා. දැන් අපි මේ දවස්වල කරන්නේ ආපහු ඒ දේවල් පුනරීක්ෂණය කරන එක. ඒ කියන්නේ දුවල පුතාලාට අපි කතා කරලා කියලා දුන්න දේවල් ආපහු මතක් කරලා දෙන එක. හොඳයි නේ වැඩේ නේද? අපි එමනම් අසංක සර්ට එන්න කියමු. आई बंधु पिते हाँ वाड़ी नको ओ दिन दूल पुता दवा अद मम सागे एक पत्रेट नहीं एक पत्रेट तीन प्रश्न की पैया तमें दूल पुता कोहुम देवट गिड़ू होयागण इवे प्रश्न गेडल वक्का कोहुम पीड़ू होयागणी मुखद मिथेकल अपे नणस पंत बलप दूल पुता दवा अपे निवेदक महत्व के वगेम මොකද අපි අවශ්‍ය විභවතා මාන ටික කරලා තියෙනවා. ඒත් දූලපුතාලා ඒව නැරඹුවා නම් දැන් මේ දෙන ප්‍රශ්න මොන විභවතාවලින්ද කියලා දූලපුතාලට අවබෝධ වෙයි. එහෙම නැතුණත් දූලපුතේ නිවැරදි ප්‍රතිතර හොයන හැටි අපිට හොයාගන්න පුළුවන්. දැන් බලන්න රූපාණි තිරය දිහා තියෙනව නේද පුතේ ප්‍රශ්නයක්. ඒකේ බලන්න උපදේශ කියවන්නකෝ මොකක්ද තියෙන්නේ? වැරදි අදහසක් අඩංගු පිළිතුර තෝරන්න. දැන් දූලපුතාලා මේ වගේ ප්‍රශ්නයක් අහුවාම පස්සේ දුවේ පුතේ ඉක්මන් එන්න එපා. හොඳට උපදේශ කියවන්න. දැන් දූලපුතාලා හොයන්න ඕනේ මොන වගේ එකක්ද? නිවැරදි පිළිතුරද නැත්නම් වැරදි අදහසක් දෙන එකද? වැරදි අදහසක්. මොකද පුතේ? වැරදි අදහසක්. දැන් කියවන්න බලන්න තියෙන ප්‍රශ්නේ සහල් ධාන්‍ය වර්ගයේකි වි කොටාගත් විට සහල් ලැබේ. දෙවෙනි එක කියන්න බලන්න. තුන්වෙනි එකත් කියන්නකෝ. පතෝලේ දොරු වර්ගයේකි පතෝලා අපේ රටේ වැවෙන්නේ නැත. ආ ඔන්න ඔය වගේ දුවල පුතාලා ප්‍රශ්න පත්‍රයට ආවම පස්සෙත් ඕදේ කරන්න ඕනේ. මොකද හොඳට ඉස්සලා මොකද කරන්න ඕනේ? හොඳට කියවන්න ඕනේ. දැන් මම දුවල පුතාලා දීලා තියෙන මොකද්ද? වැරදි අදහසක්. දැන් තේරෙනවද මේකේ මොකද්ද වැරදි අදහසක් තියෙනක් කියලා? පළවෙනි එකද දෙවෙනි එකද තුන්වෙනි එකද? තුන්වෙනි එක. කියවෙන එකද පුතේ? කියන්න බලන්න තුන්වෙනි මේ දීලා තියෙන මේ කොටස පතෝල එළවලු වර්ගයේකි පතෝල අපේ රටේ වැවෙන්නේ නැත. එතකොට මොකද පුතේ මේක වැරදි අදහස මොකද්ද තුන්වෙනි එක. තව එකක් මම මේ වගේ එකට උදාහරණයක් දුන්නොත් ඉතින් දූල පුතාලා හොයනවා දෙකට නිවැරදි පිළිතුර. පුළුවන්ද හොයන්න? කියන්න කොයි? පුළුවන්. ඔන්න බලන්නකෝ හොඳට කියවන්නකෝ. පළවෙනි කියන්නේ බල්ලා ගෙවල ඇති ගන්න සතෙකි ඌ සිව්පාවකි. හරිද වැරදිද ඒක? හරිද වැරදිද? හරි. ඊට පස්සේ බලන්න ගිරවා පක්ෂියකි ඌ මස් බුදින්නකි. වැරදි. ඇයි වැරදි? මස් බුදින්න. නෑ බුදිනා කියන්නේ මොකද? කනවා. ඊළඟ බලන්න ගවයා තනකොලකයි ඌ ශාක භක්ෂකයි. හරි. එහෙනම් දැන් දූල පුතාට මේ වගේ ප්‍රශ්නයක් ප්‍රශ්න බොහෝ දුරට එක පත්‍රේ එකක් හෝ දෙකක් එනවා. අවදින් පුළුවන් නේද නිවැරදි පිළිතුර හොයාගන්න? පුළුවන්. ඒතොර මොකද පුතේ මේකේ වැරදි එක? ගිරවා පක්ෂයේකේ ඌ මස් පුදින්නගේ. ඊළඟ බලන්න මෙන්න මේ රටාව. මේ විභවතාවය මතක් වෙනවා තිය අවකාශමය හැකියාව දැකීමේ විභවතාවේ. මේ වගේ ප්‍රශ්න එනවා නේද? මොකද තියෙන්නේ පුතේ? මේ වගේ දීලා මේක අපිට කියන එක 3ට නමලා 4ට නමලා දිගැස්සුවාන් පස්සේ එන රූපේ වන්නේ. දැන් මම දුවල පුතාලට මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මොනවහරි කරදාසි කොලයක් දීලා මොනවහරි කරදාසි කොලයක් දීලා දුවේ පුතේ මම දූල පුතාලට කියනවා මේක දෙකට නමන්න කියලා. නමන්නද? දෙකට නමන්න. එහෙම නැත්නම් මම කියනවා දෙවාරයක් නවන්න. දෙපාරක් නමන්න නැත්නම් දෙවාරයක් නමන්න. දෙකට නමන එකයි හොඳට දූල පුතාලා මං කියන දේ අහගන්න. දෙකට නමන එකයි දෙවාරක් නමන එකයි එකක්ද දෙකක්ද? ඇහුන්නේ නැහැ පුතේ. දෙකක්. දෙකක්. පුතා කියන්නේ දෙක. දුව කියන්නේ දෙක. හොඳයි දුවේ පුතේ. ඒක හොඳට තේරුම් ගන්න. මොකද්ද? දෙකට නමන එකයි දෙපාරක් නමන එකයි කියන්නේ පුතේ දෙක. ඕක අපේ දුවලා පටල ගන්න. මේ බලන්න. ඔන්න මම දෙකට නැහුවා. දැන් මං කියන්නේ දෙපාරක් නමන්න කියලා. එකයි මොකද්ද? දෙකයි. ඕක පටල ගත්ත පුතේ ගොඩක් අය පටල ගන්නවා. දැන් අපේ මැදිරියට යන දූල පුතාලා නම් ඒක ගැටලුවක් නැහැ. දැන් ඒ වගේම තමයි රූපාන්තරයෙන් ගෙදරින් ඉඳන් බලන දූල පුතාලත් ඒක හොඳට අවබෝධ කරගන්න. ඔන්න දැන් බලන්න මම මේ දීලා තින්නේ කොහොමද කියලා පළවෙනි එකේ හොඳට බලන්නකෝ. හොඳට බලන්න. මෙන්න මේ හැඩයක් නේ දීලා තින්නේ. දැන් දූල පුතාලා විභාගයට මේක ආවතින්
කොළ කෑල්ලක් කඩලා නවලා හදනවද නැත්නම් මනෝමයෙන් හදලා මේකට උත්තරේ හොයාගන්නවද? පහසු මොකක්ද දුර පුතාලට? මේවා ගොඩාක් ගොඩාක් කරලා තිබ්බනම් දුවේ පුතේ අපිට හරිම ලේසි. දැන් බලන්න අපි නැව්වා මේ මේ පැත්තෙන් අපි මෙහෙම නැව්වා. නමු පැත්තෙන් තමයි මම මේ අල්ලන් ඉන්නේ. දැන් මේක අපි දිග්ගස්සනකොට අපිට තේරෙන්න ඕනේ දැන් මෙන්න මේ තියෙන්නේ මෙහෙමයි නවල තියෙන්නේ කියලාද මේක කොටස් හතරකට එන ආකාරය නේද? දැන් ඔන්න එකක් දිගසුවා. හරි නේද? එකක් දිගසුවා. හරිනේ? දැන් අපි එක මනසින් තේරුම් ගන්න ඕනේ මෙන්න දිගසුවා මේ. දැන් ඊළඟ එක බලන්න අපි දිගසුවාන් පස්සේ එන හැඩේ. දැන් මේ හැඩේ දිහා බැලුවාම බද්දුවලා පුතාලට මේ රූපානිත්‍යයේ තියෙන එකේ පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක දෙන්න ඕනේ. දෙවෙනි එක. ඇයි පළවෙනි එක වැරදි? අපි ඒකත් තේරුම් ගන්න එපා. තේරුම් ගන්න ඕනේ පළවෙනි එක අපි හරියට බැලුවාම පස්සේ දුවේ පුතේ පළවෙනි එක අපි හරියට බැලුවාම පස්සේ ඒ ආකාරයටම යටින් බලන්නකෝ. දෙවෙනි එකත් එන්න ඕනේ. තේරෙනවද? එහෙනම් අපි කොටස් හතරම දිග්ගස්සුවම පස්සේ එන්න ඕනේ මොකද පුතේ? දෙවෙනි එක. තව එකක් බලමු මේ වගේ. ඔන්න බලන්න එක. එකත් දෙක කොටස් හතරක් වෙන ආකාරයෙන් නමලා තියෙන්නේ. දැන් අපි මෙහෙම පෙන්නුවා තින් දුවේ පුතේ. ඔන්න ඔය ආකාරයෙන් තමයි දුවල පුතා රූපාන්තරය පේන්නේ. දැන් මේක බලන්න. මේ ඉන්න අපි එකක් දිග්ගස්සන. පේනව නේද? මේ අනිත් එක. පැහැදිලිද? ආ. දැන් මේක දුවලා පුතාලා මේ වගේ ඒවා අභ්‍යාස කරලා 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 කරාම පස්සේ මනෝමයෙන් එනවා. හා හරි. දැන් මේ පැත්ත යට වෙනවා. මේක උඩට එනවා. ඒ වගේ අභ්‍යාස හොඳට කරාම පස්සේ තමයි දුවේ පුතේ මේක පුළුවන් ඉන්නේ. දැන් මේකේ තියෙන එක අනුව බලන්න. දැන් මම පෙන්වන කොලෙත් එක මොකක්ද දෙන්නන් පිළිතුර කියලා? පළවෙනි එක එන්න පුළුවන්ද? බැ. ඇයි? පැති හතරම එක වගේ. එක වගේ එන්න පුළුවන්ද? බැ. දෙවෙනි එක බලන්න. දෙවෙනි එකෙත් බැ. දෙවෙනි එක යට කොටුවේ තියෙන එක වැරදි. එහෙනම් එන්න ඕනේ මොකද්ද? තුන්වෙනි එක. දැන් දුවලා පුතාලට පුළුවන්ද මේ වගේ දෙයක් අවතින් කරන්න? පුළුවන් නේ. ඊට පස්සේ බලමු. තව එකක්. ඔන්න බලන්න. මේ වගේ දෙයක් අවතින්. දැන් ඔන්න 16 නම් අර කොටුවත් කියද පුතේ මේ රවුමත් එන්න ඕනේ 16යි. රවුම 16 නම් රවුමේ භාගය කීයද? කියද 8යි. එහෙනම් රවුම භාගය 8 නම් මේ සමචතුරස්‍ර ආකාර හැඩයට කොටුව කියද 4යි. එහෙනම් දුවේ පිටේ මේවා ආදේශ කරාම පස්සේ ත්‍රිකෝණික කියදෙන්නේ? කියදෙන්නේ 2. ත්‍රිකෝණික කියදෙන්නේ 2. එහෙනම් දුවලා පුතාලට පුළුවන් මේ වගේ ගණිත ගැටලු ආවන් පස්සේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු හොයන්නේ කොහොමද කියලා ඉතාමත් හොඳින් කල්පනාකාරීව පිළිතුරු හෙව්වාන් පස්සේ නිවැරදි පිළිතුරු හොයාගන්න පුළුවන්. එහෙනම් දුවලා පුතාලට බොහොම ස්තුතියි. වේපුතේ හොඳම ලකුණකට හොඳම උපදේශක් අරන් ඉන්නේ කවුද? සරත් සර්. සරත් සර්. ඒ කියන්නේ ඔන්න සරත් සර් ආද ඇවිල්ලා ඉන්නවා පරිසරය පාඩමක් කරන්න. අපි සර්ට එන්න කියමුද එහෙනම්? ආයුබෝවන් දුවේ පුතේ. ආයුබෝවන්. ඔව්. පුංචි පුතේ දැන් අපි නැනසත් එක්ක නොඑක් මාත්‍රකා නොඑක් පාඩම් විභාගෙට අවශ්‍ය දේවල් ගොඩක් කරනවා. අද මේ පාඩමේදී බලාපොරොත්තු වෙන්නේ පුංචි පුතේ පරිසරයේ පාඩමකට යන්න. මොකද්ද පැටියෝ පරිසරය කියලා කියන්නේ? පරිසරය කියලා කියන්නේ පුතේ අපේ වටපිටාව. මොකද්ද පුතේ පරිසරය කියලා කියන්නේ? අපේ වටපිටාව. පුංචි පුතේ මේ පරිසරයේ විෂය නිර්දේශයෙන් විභාගෙදී සාමාන්‍යයෙන් ප්‍රශ්න 30ක් විතර අපට ලැබෙනවා. ලොකු ගාණක් නේද? ප්‍රශ්න 30ක් කියලා කියන්නේ. ඔව්. පුංචි පුතේ අද මම කතා කරන්නේ පරිසර විෂය නිර්දේශයේ යටතේ වැඩ පහසු කිරීමේ මං ගැන. පහසු කරනවා කියලා කියන්නේ මොකද්ද පැටියෝ? පහසු කරනවා කියලා කියන්නේ මොකද්ද? ලේසි කරනවා. පුතා වැඩ ලේසියෙන් කරන්නද කැමති? අමාරුවෙන් කරන්නද කැමති? ලේසියෙන් කරන්න තමයි කැමති නේද? අපි හැමෝම කැමති ලේසි කරගන්න. හැබැයි පුතේ අද නම් ඉතින් අපිට වැඩ පහසු කරගන්න යාන්ත්‍ර සූත්‍ර තියෙනවා, තාක්ෂණය තියෙනවා. නමුත් ඉස්සර එහෙම තිබුණද? නෑ. ඉස්සර මිනිස්සු අත්පාවල ශක්තිය තමයි වැඩවලට යොදාගත්තේ. පුංචි පුතේ එයාට මහන්සි දැනුණා. එයාට දාඩිය දැම්මා. එයා හුඟක් දුක් විඳා. ඒගොල්ලෝ
ඒ වගේ අවස්ථාවල ඒගොල්ලොන්ගේ වැඩ පහසු කරගන්න යොදාගත්ත පුතේ ගායන. මොනවද පුතේ යොදාගත්තේ? ගායන. ඔව් වැඩවල යෙදෙනකොට දැනුණු මහන්සිය වෙහෙස නිවා ගන්න ඒගොල්ල ගායන ඉදිරිපත් කළා. දැන් පතල් කර්මාන්තයේ යෙදෙන අය පතලේ යෙදෙන ගමන් පතලේ දුක කවියට නගලා කිව්වා. කියන්නකෝ බලන්න ලස්සන පතල් කවියක් කට්ටියත් එක්ක. හරි අපූර්වයි පුංචි පුතේ මේ වගේ කවි කියලා ඒගොල්ලෝ වැඩවල පහසුව සලසගත්තා. දැන් පාරු පදිනකොට දැන් කැලණි ගඟේ පාරු පදිනකොට එයාත් කවි කියන්නේ නැති. පුංචි පුතාට පුළුවන් ද පාරු කවියක් කියන්න? කියන්නකෝ බලන්න. අපේ දරුවෝ පාරු කවි ඉදිරිපත් කළා. පතල් කවි ඉදිරිපත් කළා. තව පුතේ ගෝයම් කවි. එතකොට නොයෙකුත් ජන කවි වර්ග අපි පාඩම් කරගන්න අවශ්‍යයි. ඒ ජන කවි වර්ග ගැන දැනගෙන ඉන්න අවශ්‍යයි. මොකද අතීතේ මිනිස්සු වැඩ පහසු කරගත්ත එක ක්‍රමයක් තමයි ඔය. දැන් පුංචි පුතා ගෙදරදී වැඩ පහසු කරගන්න නොයෙක් දේවල් යොදා ගන්නවා. ලිඳෙන් වතුර පණිටුවක් ඇදලා ගන්න. පුතා උදව් කරගන්නේ මොකක්ද? බලොක්කේ අපි කියන පුතේ කප්පිය කියලා නේද පුංචි පුතේ? ඔව්. පුතාගේ ගෙදර උඩුමහලක් තියෙනවා නම් ඒ උඩුමහලට යන්න පියගැට පෙළ හරියට මිසිරස්ව දාලා තියෙනවද? හරියට අර බිත්තියක් බඳිනවා වගේ කෙලින් මෙහෙම ගහක් වගේ බඳලා තියෙනවද? නෑ. කොහොමද ඒක යොදලා තියෙන්නේ? ටිකක් ඇදේට ඇදේට කියන්නේ අපි තව ලස්සන කරලා කියමු. ආනතව කොහොමද පුතේ? ආනතව. ඔව් එහෙනම් පුතේ කප්පි ආනතතල මේ වගේ දේවල් අපි වැඩ පහසු කරගන්න යොදා ගන්නවා. පුංචි පුතේ දැන් අපි ආනන්ද තල ගැන කතා කරානේ. පුතේ ආනන්ද තලයක් වැඩ පහසු වෙන්න නම් එක තැන උසට තියෙන්න ඕනද නැත්නම් ටිකක් ඇල වෙලා තියෙන්න ඕනද ගොඩාක් ඇල වෙලා තියෙන්න ඕනද කොහොමද තියෙන්න ඕනේ? කොහොමද තියෙන්න ඕනේ? මම පුතාට පෙන්වන්නම්කෝ ආනන්ද තලයක් බලන්න දැන් රූපවාහිනී තිරේ දිස් වෙනවා ආනන්ද තල හතරක්. ඒ ආනන්ද තලය B C D කියලා. පුංචි පුතාගේ හොඳම ආනත තලයේ විදියට මොකද්ද තෝරගන්නේ වැඩ පහසු කරගන්න පුතා හිතන්නේ සුදුසු මොකක් කියලාද? A කියන අය ඉන්නවද? B කියන අය? C කියන අය? එහෙනම් මොකද්ද පුතේ? මොකද්ද? මොන ආනත තලයේද? C ද D ද? C ද D ද? ආ පුතේ? D ආනත තලයේ. මොකද පුතේ? ඒවල බලන්න දොර අඩුයි. නමුත් පුතේ ආනත බව අඩුයි. දීවලත් ආනත බව අඩුයි. සීවලත් ආනත බව අඩුයි. නමුත් දීවල හොඳ ආනත බවක් තියෙනවා. වැඩේ පහසු කරන්න අවස්ථාව තියෙනවා. මහන්සිය අඩු කරලා තියෙනවා. පුංචි පුතේ දැන් ඔය ආනත තල කප්පි මේ වගේ දේවල් වලින් වැඩ පහසු කරගන්නවනේ. පුතේ අපි දන්නවා සුළඟට හුමාලයට විදුලියටත් අපේ වැඩ පහසු කරලා දෙන්න පුළුවන්. පුංචි පුතා අහලා තියෙනවද කුමාලේ යොදාගෙන විදුලි බලාගාරවල විදුලිය නිෂ්පාදනය කරනවා කියලා? පුංචි පුතේ ඔබට පාසල් පන්ති කාමරයේදී කුමාල බඹරයක් හදන්න දෙනවා. මොකද්ද පුතේ හදන්න දෙන්නේ? කුමාල බඹරය. මම පුංචි පුතාට දැන් කුමාල බඹරයක රූපයක් ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. බලන්න මේ තිරේ දිහා මොකක්ද ඒක තියෙන්නේ? කුමාල බඹරයක්. පුංචි පුතේ ඔය දැන් තියෙන්නේ යටින් ගින්දර දල්වනවා උඩ තියෙන්නේ පුතේ ටින් එකක්. ඒ ටින් එකේ වතුර දාලා තියෙන්නේ
ටින් පියන උඩින් වහලා පුංචි සිදුරක් විදලා තියෙනවා. පුංචි සිදුරක්. උඩ තියෙන්නේ මොකක්ද? බඹරයා. පුංචි පුතා මේ බඹරය නිකන් කරගෙනවද? කොහොමද කරකෙටි මේක? මොනව ආවට පස්සේද? හුමාලේ ආවට පස්සේ මොනව ආවට පස්සේද පුංචි පුතේ? හුමාලේ. හුමාලේ කොහොමද එන්නේ පුතේ? අර යටින් ගින්දර දානකොට ටැංකිය වතුර ටික මොකද වෙන්නේ? රත් වෙනවා. රත් වුණාට පස්සේ හුමාලය උඩට එනවා පුතේ. දැන් පුංචි පුතාගේ අම්මා බත්තු වෙනකොට බත් මුට්ටිය වහලා තියෙන නෑඹිලිය නටන්න ගන්නව නේද? අම්මා බෙර ගන්න නිසාද නටන්නේ? මොකක් නිසාද? ඔව් පුතේ, අර වතුර ටික රත් වෙනකොට බත ඉදෙනකොට හුමාලය පිට වෙන නිසා. මගේ පුංචි පුතාට පැහැදිලිද? ඔව්. තවත් අපි වැඩ පහසු කරන අවස්ථාවකට ගමන් කරනවා පුතේ මෙන්න මේ විදියට. පුංචි පුතා බලන්න, කාන්දම්. කාන්දම් කියලා කියන්නේ පුතේ අපේ ජීවිතේ අපේ වැඩ පහසු කරන අවස්ථාවක්. කාන්දමකට පුතේ ලෝහ ඇඳලා ගන්නවා නේද? අපි එතමු දැන් ලින්දට පණිට්ටුවක් වැටුණා කියලා, මේ ලෝහ පණිට්ටුව ගන්න ලින්දට බහින්න නැතුව ක්‍රමයක් නැද්ද? තියෙනවා. මොකක්ද? කාන්දමක් ලින්දට නූලක ගැට ගහලා දාලා අපට අර ලෝහ පණිට්ටුව ගන්න පුළුවන්. බලන්න දැන් මේ කාන්දමේ NS කියලා කොටස් දෙකක් තියෙනවා. මොකද්ද පුංචි පුතේ තියෙන්නේ? NS. ඔව්, N කියන්නේ North, S කියන්නේ South, උතුර දකුණ. පුංචි පුතේ මේ වගේ කාන්දමක ආකර්ෂණ ශක්තිය වැඩි කෙළවරවල් දෙකේ. කොහෙද පුතේ? කෙළවරවල් දෙකේ. ඔව් පුංචි පුතා, කාන්දම් වල තියෙනවනේ ආකර්ෂණය සහ විකර්ෂණය කියලා. ආකර්ෂණය වෙනවා නම් පුතේ ඇදලා ගන්නවා, ඇලෙනවා. පුතා මට කියන්න, කාන්දම් දෙකක් ආකර්ෂණය වෙන්නේ උතුර උතුරද උතුර දකුණද? උතුර දකුණ. විරුද්ධ පැති තමයි ආකර්ෂණය වෙන්නේ. පුංචි පුතේ ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා, කාලය අවසන් වෙනවා. අද පාඩමේ සමු ගන්නවා, ආයෙත් දවසක මුණ ගැහෙන්න. සරස්ස, අපි පන්තියේ කට්ටිය කවි කියන්නේ හරි දක්ෂයි නේද? ඒකනේ, දුවල පුතාල හරිම දක්ෂයි. දැන් මේ විදිහට කවි කියනකොට අපේ පන්තියේ යාළුවෝ ටික ගෙදරින් ඉන්න දුවල පුතාලට හිතෙනවා ඇති කොහොමද මේ නැනස පන්තියට අපි යන්නේ කියලා. අපි හරි කැමති දුවල පුතාල අපේ පන්තියට එනවනම් මෙන්න මෙච්චරයි කරන්න ඕනේ. දුවල පුතාලා පාසලේ විදුහල්පතිතුමා හරහා අපිට නාම ලේඛනයේ ලිපියක් මගින් එවන්න. හැබැයි ඒ එවද්දී දුරකථන අංකයකට ලේලෙවන්න ඕනේ අපිට සම්බන්ධ කරගන්න. නැත්නම් විදිහක් නැහැනේ. එහෙම උනන් පස්සේ අපේ නැනස පන්තියට එන්න පුළුවන්. එහෙමනම් අදට සමුගන්න කාලේ හරි. අපි ලබන සෙනසුරාදා අලුත් පාඩමක් අරගෙන ගෙදරට එනවා.